ශ්‍රද්ධාවන්ත පින්වතුනි, චිත්ත විසුද්ධි සදහම් දේශනාව සමග තමයි ඔබ එකතු වෙන්නේ. හිතක් පිරිසුදු කරගන්න, හිතක් පාරිශුද්ධත්වයේ කරා ගෙන යන්න බුදුරජාණන් වහන්සේගේ දහමින් අපිට ලැබෙන උපදෙස් අපි මේ ධර්ම දේශනාව තුර කතා කරන්නේ. මොකද අපේ ජීවිතේ තීරණාත්මක සාධකයක් තමයි මේ හිත කියලා කියන්නේ. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රද්ධා රූපවාහිනී පටිගත කිරීම පිණිස දායකත්වයේ දරනවා නොම්බර 50/12 සුමුදු උයන මත්තේ ගොඩ කොට්ටාව යන ලිපිණේ පදිංචි පින්වත් බුද්ධික නිරංජන් මහත්මා. ඒ පවුලේ සියලු දෙනාට සියලු යහපත පිණිසත් ඒ බලාපොරොත්තු වන ආකාරයෙන් පුණ්‍යානුමෝදනාවත් අපි දේශනාව අවසානයේ සිද්ධ කරනවා. ඉතින් ධර්ම දේශනාවකට දායකත්වයේ දෙරීම, ඒ ධර්ම දානයේ කොටස්කරුවන් බවට පත්වීම විශාල යහපතක්. එකෙන් ඔබට බොහෝ පිං රැස් වෙනවා. ඉතින් මේ දෙන දහං උපදේශ, අපි කතා කරන දහං උපදේශ කෙනෙක් ජීවිතයට ගලපගත්තොත් එයාගේ ජීවිතයේ විශාල විනාශයන් වළක්වා ගන්න මේවා උපකාරී වෙනවා. ඒක අපිට මුදලින් ප්‍රමාණ කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාව පින් තියෙන මිනිසුන්ගේ සවන්පත් කරා රැගෙන යන්න, ඒ ධර්ම දායකත්වයේ සලසන පින්වතුන් ඒ ගැන හිතලා සතුටු වෙන්න ඕන. හොඳයි, අද අපි කතා කරමු. අපි මේ විටින් විට මේ ධර්ම දේශනාවලින් කතා කරන්නේම මේ හිත පිරිසිදු කරගන්න ඕන, තමන්ගේ පැත්තට හැරෙන්න කියලා තමයි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ එක දේශනාවක වදාලා, පින්වත් මහණෙනි, නුඹලාට අනුන්ගේ හිත් බලන්න බැරි නම් පරචිත්ත විජානන ඥානය නැත්තම් තමන්ගේ හිත බලන්න කියලා. මගේ හිත ලෝභයෙන් පෙළෙනවද, ලාමක ආසාවලින් පෙළෙනවද, අභිජ්ජා විසම ලෝභයෙන් පෙළෙනවද, ව්‍යාපාදයෙන් පෙළෙනවද, ඊළඟට ක්‍රෝධ වෛර, ඊළඟට ගුණමකුකං, ඊළඟට සටකපට මායා, ඉරිසියාව, මසුරුකම, ඊළඟට සටකපට මායා, මාන, අතිමාන, මද ප්‍රමාද, මෙයාදී කෙලෙස් වලින් පෙළෙනවද කියලා තමන් දිහා බලන්න කිව්වා. මේවා තමන්ගේ හිත්වල වැඩ කරන හැටි තමන්ගේ හිත බලන්න කියලා කිව්වා. ඇත්තනම මනාව සිහිය පිහිටුවගෙන තමන්ගේ හිතේ ස්වභාවය තේරුම් ගන්න එක සතර සතිපට්ඨානේ චිත්තානුපස්සනාවට අයිති. නමුත් අපි මේ දේශනාවේ හිතේ පාරිශුද්ධිය පිණිස, දැන් චිත්ත විසුද්ධිය කියනකොට කෙනෙකුට මතක් වෙන්නේ සප්ත විසුද්ධි වල සීල විසුද්ධි, දිට්ඨි විසුද්ධි ආදි වශයෙන් සප්ත විසුද්ධි තියෙනවානේ. සප්ත විසුද්ධි. නමුත් ඒ සප්ත විසුද්ධි විස්තර කරන ඒ පාරේ නෙවෙයි අපි මේ යන්නේ. මේ දේශනාව අපි කරගෙන යන්නේ මෙන්න මේ වත්ූපම සූත්‍රයේ මුල් කරගෙන. ඒ කියන්නේ මේ දේශනාවේ තියෙනවා හිත අපිරිසුදු වීම මුල් කරගෙන දුගතියේ උපදිනවා. සිත පිරිසුදු වීම මුල් කරගෙන සුගතියේ උපදිනවා. ඒ හිත අපිරිසුදු වෙන්නේ මේ අභිජ්ජා විසම ලෝභය, ව්‍යාපාදේ ආදී මේ කෙලෙස් උපක්ලේශ නිසා. උපක්ලේශ 16ක් විස්තර කරනවා එතන. එතකොට මිනිසුන්ගේ යටින් පින් දහම් කුසල් දහම් කෙරෙනවා. නමුත් මිනිසු තමන්ගේ හිත අපිරිසුදු වෙන එක ගැන දන්නේ නැති නිසා අර මැරෙන මොහොතේ මරණයත් එක්ක හිතේ ගොඩාක් කුණු කන්දල් තියාගෙන, කෝන්තර තියාගෙන, ඒ වගේම මේවා අතහැර ගන්න බැරුව මේ කැමැත්තෙන් නම් නෙවෙයි මේ උසම ටික අරින්නේ. ඊටකට වෙන්නේ මොකද, මේ මහ පොළොව අතහැර ගන්න බැරි වෙච්ච නිසා, මේ මනුස්ස පරාණ ටික අතහැර ගන්න බැරි වෙච්ච නිසා, කෝන්තර ටික අතහැර ගන්න බැරි වෙච්ච නිසා, හිතේ හැම වෙලාවෙම හිතේ කුණුම තිබ්බ නිසා, ඒ වගේ කෙනෙක් ඔබ හිතන්නේ මැරුණාට පස්සේ හොඳ ලෝකයකට යයිද, නිර්වාණ මාර්ගයක් දිනු කරන්න පුළුවන් විදිහට හිත හැදෙයිද? ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා
දැන් ඒ වත්තූපම සූත්‍රයේ තියෙනවා බුදු සරණවත් පිහිටන්නේ නැහැ කියනවා හරියට මේ හිතේ කහට වැඩි වුණාට පස්සේ. තිසරණේ පිහිටන්නේ නැහැ කියනවා හිතේ. බ්‍රහ්ම විහරණ පිහිටන්නේ නැහැ කියන උපක්ලේශ බහුල වුණාට පස්සේ. මෛත්‍රී කරුණාදී වඩන්න බැරුව යනවා කියනවා. ඉතින් එහෙමනම් නිර්වාණයක් ගැන කවර කතාද? ඉතින් ඉස්සර මහ තෙරුන් වහන්සේලා මේකට මිනිසුන්ට යම් මඟ පෙන්වීමක් කළා. දැන් අපි ගත්තොත් රේණුකාණි චන්දවිමල මහනායක හාමුදුරන් වහන්සේ කෙලිස් 1500, ඊළඟට චිත්තෝපක්ලේශ සහ වාංචනික ධර්ම ඔය වගේ පොත්පත් ලියලා මිනිස්සු ඒ කාලේ දැනුවත් කරලා තියෙනවා. නමුත් අපේ මිනිස්යන්ගේ තියෙනවනේ දුර්වලතා. මේ මිනිස්සු අදාළ ධර්මයේ අල්ලන්නේ නැහැ. ඉතින් අද කාලේ අපි මේ ධර්ම දේශනාව විස්තර කරනවා. ඊළඟට මේ මහමෙවුනාවේ ධර්ම ප්‍රචාරයෙන් උස්සඳින් ඒක ඇහෙනවා, මේ හිත පිරිසුදු කරගන්න ධහම ගැන. නමුත් ඉතින් පිනක් තියෙන්න ඕන මේක තේරුම් ගන්න. මේ අනුම් බලෙන් කළලා දෙනකල් මේ අපේ හිත පිරිසුදු කරලා අපේ ජීවිතය මේ සසර ගමන කෙටි කළා, දුක් ගිනි නිවලා හිත සැනසෙන මට්ටම අනුම් කරලා දෙනකල් බලා ගන්න එපා. ඒකයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළේ. නතම් මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතක සම්මා පනිහිතං චිත්තං සෙය්‍යසෝ නම් තතෝ කරේ කියලා. මේක අම්මා තාත්තාවත් අන්නේ ඥාතීන්කවත් කරලා දෙන එකක් නෙවෙයි. මනාව පිහිටවගත්ත හිත, ඒ කියන්නේ මේ හිතක් දියුණු කරලා තමයි අපිට විමුක්තියක් කරා යන්න තියෙන්නේ. දියුණු කරන්න තියෙන්නේ ඇඟ නෙවෙයි හිත. වඩන්න තියෙන්නේ ඇඟ නෙවෙයි හිත. සුද්ධ කරන්න තියෙන්නේ ඇඟ නෙවෙයි හිත. පිරිසිදුව තියාගන්න තියෙන්නේ හිත. හිත සුද්ධ වුණාට පස්සේ, හිත පිරිසිදු වුණාට පස්සේ එයාගේ ජීවිතයට ලොකු යහපතක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිත අපිරිසිදු වෙන විදි. හිත අපිරිසිදු වෙන විදි. ඉතින් ඒකට මුලින් මතක් කරන්න ඕන, දැන් මෙච්චර මේ හිත ගැන අපි කතා කරන්නේ, ජීවිතේ තීරණාත්මක දෙයක් මේ හිත. හිතෙන් තමයි මේ ලෝකේ නිර්මාණය කරන්නේ. මේ 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 ලෝකේ දැන් අපේ මේ මිනිසුන්ගේ විවිධත්වයක් තියෙන්නේ. ওই මිනිසුන්ගේ විවිධත්වය හිතකින් නිර්මාණය කළා. දිව්‍ය ලෝකයක් කියන එක හිතකින් නිර්මාණය කළා. ඉතින් ඒ හිතෙන් නිදහස් වුණාට පස්සේ එයා සකල ලෝකයෙන්ම නිදහස් වෙනවා. එයාට ආයේ ලෝකයක් නිර්මාණය කරන්නේ. එයා ලෝකයෙන් නිදහස් වෙනවා. ඒ නිර්මාණය කරපු ලෝකයේ තියෙන දුක නම්, දුකෙන් නිදහස් වුණාට පස්සේ, ලෝකයෙන් නිදහස් වුණාට පස්සේ දුකෙන් නිදහස් වුණා. මේ හිත තුල හැදෙන ලෝකයේ යථා ස්වභාවය තමයි බුදුරජාන් වහන්සේ අවබෝධ කළේ. ලෝකෝ භික්ඛවේ තථාගතේන අභිසම්බුද්ධෝ. ලෝකේ අවබෝධ කළා. ඒ ලෝකේ හටගන්න හැටි, ලෝකේ නිරුද්ධ වෙන හැටි, නිරුද්ධ වන ප්‍රතිපදාව අවබෝධ කළා. ඉතින් මේ ඔක්කොම චිත්තපටිබද්දයි. ඉතින් ඒ නිසා තමන්ගේ පැත්තට හැරුණොත් එහෙම ගොඩෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඉතින් ගැඹුරකට යන්න පුළුවන් මේ හිත ගැන අධ්‍යයනය තුලින්. මේ හිත හරහා තමයි ගැඹුරටම යන්නේ. ඉතින් අද කාලේ ලොකුවට කතා කරන අභිධර්මයේ චිත්තචෛතසික රූප නිබ්බාන, ඒ මාර්ගයට යන්න ඒ හිත හරහනේ ඔක්කොම ටික විමර්ශනය කරන්න තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් තථාගත බුද්ධ වචනේ කතා කළොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක විමසන්න තියෙන හිතක් හරහනේ. ඒ මානසිකාරේ හරහනේ. ඉතින් ඒ නිසා ඊළඟට බලන්න මේ හැම දෙයක්ම අපිට ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ හිතත් එක්කනේ. දැන් ඔන්න මේ රටේ ලෝකේ ළමයි මැරෙනවා, ගාණක් නැහැ. තමන්ගේ ළමයෙකුට කරදරයක් වුණොත් ඒක හිතට දැනෙනවා වැඩි. ඇයි ඒ? තමන්ගේ කියලා හිතත් එක්කයි අපි බැඳිලා. නැත්නම් ළමයි අත්තපයි ගැට ගහලා නැහැ. ගැට ගහලා නැහැ, හිතත් එක්කයි මේ ගැට ගහලා තියෙන්නේ.
ඒ නිසා හිත සුද්ධ කරගත්තොත් හිත පිරිසිදු කරගත්තොත් එහෙම මේ හිතට සැනසෙල් හදාගත්තොත් එහෙම මේ ලෝකේ සැනසෙල්ලේ ජීවත් වෙන්න පුළුවන්. මරණින් මත්තේ නරක තැනකට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා ලොකු ගැඹුරකට යන්නවටත් වඩා මේ දේශනා මාලාවේ මේ දේශනා කිහිපෙන් අපි කතා කරන්න උත්සාහ කරන්නේ පින් තියෙන මිනිසුනේ, අනේ යහපත් මිනිසුනේ, ඔබ පින් දහම් කුසල් දහම් රැස් කරගෙන සිටිනවා. මේ ඒ කුසලේ ඒ පින ඔබට පරලෝ යහපත සලසලා දෙන්න මේ හිතේ කිලිටි වලින් බාධාවක් නම් වෙන්න එපා. හිතේ කිලිටි ටික අයින් කරගන්න. එතකොට ඊතලේ විද්දා වගේ සුගතිය කරා යන්නත්, ඒ වගේම නිර්වාණ ප්‍රතිපදාව පුහුණු කරන්නත් ඔබට මාවත සැකසෙනවා මේ හිත සුද්ධ කරගත්තට පස්සේ. එතකොට අපි මේ කතා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා හිතක් කිලිටි වෙන්නේ අභිජ්ජා විසම ලෝභයෙන්, හිතක් කිලිටි වෙන්නේ තරහා සිතෙන්, හිතක් කිලිටි වෙන්නේ ක්‍රෝධයෙන්, හිතක් කිලිටි වෙන්නේ බද්ධ වෛරයෙන්, හිතක් කිලිටි වෙන්නේ ගුණ මකුකමින්, හිතක් කිලිටි වෙන්නේ එකට එක කිරීම තුළින්, හිතක් කිලිටි වෙන්නේ ඉරිසියාවෙන්, හිතක් කිලිටි වෙන්නේ මසුරුකමින්, හිතක් කිලිටි වෙන්නේ මායාව චපලකමින්, ඊළඟට හිතක් කිලිටි වෙන්නේ කපටිකමෙන්. කපටිකම කියන එක මොලේ නුවණ නෙවෙයි, ඒක සාමාන්‍යයෙන් කූට කෛරාටිකව කපටිකමෙන් රටක් වුණත් මිනිස්සු පාලනය කරනවා. ඒකට කපටිකම කියලා මිසක් ඒක ගුණයක් විදිහට නෙමෙයි සලකන්නේ. ඒක චිත්ත උපක්ලේශ, හිත කිලිටි වීම. කියන්නේ අපේ දැන් රසකතා අතරට අන්දරයේගේ රසකතා එකතු වුණා. අන්දරයේගේ රසකතා. එතකොට අන්දරය කියලා කියන්නේ කපටි. එතකොට ඒක ඒක අපි රසකතාවක් විදිහට ළමා ලපටිත් කවුරුත් රස විඳිනවා. රස විඳින්නේ ලෝ උතුම් දෙයකින් නෙවෙයි ඔය අපි. ඊට පස්සේ දැඩි භවෙන් හිත කිලිටි වෙනවා. ඊළඟට මාන්නෙන් හිත කිලිටි වෙනවා. අතිමාන්නෙන් කිලිටි වෙනවා. මන්දය මත්වීමෙන් හිත කිලිටි වෙනවා. ප්‍රමාදයෙන් හිත කිලිටි වෙනවා. ඉතින් අපි ඔය ගැන කතා කරද්දි මම කල්පනා කළා දැන් අපි ඔයවා එකින් එක මේ කරුණු කාරණා තේරුම් ගත්තොත් යම් විදිහකට තමා තුළ තියෙන මේ කෙලෙස් පොඩ්ඩක් පේන විදිහට ඊළඟට අපි සාකච්ඡා කළා මේ හිත ගැන බලන, හිත ගැන මානසිකාර කරන මේ වැඩපිළිවෙල අයිති ප්‍රඥාවට. ඒක අයිති ප්‍රඥාවට, මේ චිත්ත විමර්ශනය ඒක ප්‍රඥාවට අයිති. ඒතුළ තමයි මේක ඇතුළ හොඳට පේන්න ගන්න. මේක මේ හරි උපකාරක දෙයක්. මේ හිත ගැන විමර්ශනය ප්‍රබල වෙනකොට හොඳට යෝනිසෝ මනසකාරය ප්‍රබල වෙනවා. හොඳට කෙලෙස් පේන්න ගන්නවා. මේක සාරිපුත්ත මහරහතන් වහන්සේ අතිශයින් පුරුදු කරපු ප්‍රතිපදාව. සසරෙන් එතරට වැඩිය මොනිවරු අතිශයින් පුරුදු කරපු ප්‍රතිපදාවක් මේ චිත්ත විමර්ශනය කියන එක. ඒකයි බුදුරජාණන් වහන්සේ දැක්කා සංසාරයේ පූර්වක්‍රත කලින් සංසාරය කරන ලද කර්මානුරූප එක එක්කෙනාට ඥාන දර්ශන අභිඥා පහළ වෙන්නේ. එතකොට සමහර අයට පරචිත්ත විඥාන ඥානය පහළ වෙනවා, සමහර අයට පහළ වෙන්නේ නැහැ. ඒක එයාගේ කර්මානුරූපෝ වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ හිත දිහා බලනවා කියන එක කාටත් කරන්න පුළුවන් එකක්. ඒ කියන්නේ මේ යෝනිසු මනසකාරය පුරුදු කරන කෙනෙකුට, සසරින් එතර වෙන්න උත්සාහ කරන කෙනෙකුට. ඒ නිසා සියලු දෙනාට බුදුරජාණන් වහන්සේ සියලු දෙනාට පරචිත්ත විඥානය උපදවා ගන්න කියලා වදාළේ නැහැ. පරචිත්ත විඥානය උපදවා ගන්න ප්‍රතිපදාව දේශනා කළා. හැබැයි බුදුරජාණන් වහන්සේ සියලු දෙනාට වදාලා තමන්ගේ හිත දිහා බලන්න. එතකොට දැන් මේ හිත කිලිටි වෙන, කැත වෙන, අපවිත්‍ර වෙන, ජරා වෙන මේ පළවෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ තමයි අභිජ්ජා විසම ලෝභා.
අභිජ්ජා විසමලෝභ අභිජ්ජාව කියල කියන එක. ඔය අභිජ්ජා කියන වචනය සාමානයෙන් ඔබහල තියෙන්නේ දස අකුසල්ලයක. අභිජ්ජා ව්‍යාපාද මිත්‍යාදිටි කියල මනසින් වෙන අකුසල් තුනක් තියෙනවාන. සිතින් කයෙන් වෙන අකුසල් තුන තමයි සතුන් මැරීම, හොරකම් කිරීම, වැරදි කාමසේවනය. වචනයෙන් වෙන වැරදි හතර තමයි බොරු කීම, කේලං කීම, පරුස වචන කීම, හිස් වචන කීම. ඊළඟට සිතින් වෙන අකුසල තමයි අභිජ්ජා ව්‍යාපාද මිත්‍යා දිට්ඨි. එතකොට ඇත්තටම අවිද්‍යාව, අද්විද්‍යා, විෂම ලෝභය කියන එක මනසින් වෙන අකුසල. ඒ කියන්නේ අපේ අතින් සතෙක් මරනවා වගේ, හොරකමක් කරනවා වගේ, වැරදි කාම සේවනය කරනවා වගේ, කටින් බොරු කියනවා වගේ, කේලං කියනවා වගේ, පරුස වචන කියනවා වගේ, හිස් වචන කියනවා වගේ හිතෙන් වෙන අකුසලයක් තමයි මේ අභිජ්ජාව. අභිජ්ජාව කියලා කියන්නේ තමන්ගේ දේවල් වලට තියෙන ලෝභය, අධික ලෝභය. විෂම ලෝභය කියලා කියන්නේ අනුන්ගේ දේවල් වලට තියෙන ලෝභය. තමන්ගේ දේවල් වලට අධික ගිජුකම. මා සන්තකදී කවුරුත් මේ කාටවත් නොලැබේවා කියලා ඒකට අපි ලෝභය කියලා ගමු, ගිජුකම කියලා ගමු, ආශාව කියලා ගමු, තෘෂ්ණාව කියලා ගමු, ඊළඟට ආලය කියලා ගමු, බැඳීම කියලා ගමු, ප්‍රේමය කියලා ගමු. මේ ඔක්කොම තියෙන්නේ මේ ලෝභය කියන මූලික දේත් එක්කයි. ඉතින් අභිජ්ජාව කියලා කියන එක තමා සන්තකව තියෙන දේවල් කෙරෙහි අධික ගිජුකම. විෂම ලෝභය කියන්නේ නොසුදුසු දෙයටත් ලෝභ කරනවා. දැන් අනුන්ගේ දේවල් වලට මොකටද අපි ආසා කරන්නේ? ඒක අනුන්ගේනේ. අන්න අනුන්ගේ දේවල් මේ සත්වයා සන්තකදී මට තිබුණා නම්, අනේ ඕවා මට තිබුණා නම්, මා සන්තක වෙනවා නම් කියලා විෂම ලෝභය. නොසුදුසු තැන ලෝභය උපදිනවා. තමන්ගේ වැඩිමහල්, තමන් පිරිමියෙක් නම් තමන්ට වැඩිමහල් කාන්තාවන් ගැන මව් සමාන, අක්කා සමාන, ඊළඟට පුංචි අම්මා සමාන, ඒ වගේ වැඩිමහල් අය ගැන ගෞරවයෙන් උපදෙන්න ඕන. ඒක ලෝක සම්මතයෙන්. ඒ වගේ තැන රාගයේ, ප්‍රේමයේ බැඳීම, පෙරේතකම හට ගන්නවා කියන්නේ ඒකට විෂම ලෝභය කියනවා. ඊළඟට මේ පිරිමින්ට පිරිමි ගැන, කාන්තාවන්ට කාන්තාව ගැන, මිනිසුන්ට සත්තු ගැන, ඒ වගේම ඒ වගේ තියෙන ලෝභ ගතිය, ඒවා විෂම ලෝභය. තොර මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිත කිලිටි කරන ධර්මය, සිත කිලිටි කරන උපක්ලේශය කියලා. එතකොට ඔබ අහලා තියෙනවා නම් ලුද්දෝ අත්තන්න ජානාති, ලුද්දෝ අත්තන්න පස්සති, අන්දත්ත මන් තදා හෝති යෝ යං ලෝභෝ සහතේ නර. ලෝභයෙන් වැහුණට පස්සේ, ඒ කියන්නේ අර්ථයක් ධර්මයක් මේ ලෝභ කුම්මැහි මිනිසයාට අර්ථයක් ධර්මයක් තේරෙන්නේ, අන්ධකාරයක් තමයි තියෙන්නේ. එතකොට එයාට එතනින් එහාට ලෝභකමෙන් එයාගේ හිත පටු වෙනවා. ඉතින් ඒ නිසා ඔබ දැන් අහලා තියෙනවා නම් ලෝභකම ගැන, දැන් මෙහෙමයි මේ ධර්ම දේශනා විග්‍රහ කරගෙන යනකොට අර කියන්න දෙයක් තියෙනවා. දැන් අභිජ්ජා විෂම ලෝභය කියනකොට අපි අනුන්ගෙන් ඕක බලන්නේ. ඉතින් කර්මය කියලා කියන්නේ අපිටත් දැන් විස්තර කරන්න උදාහරණ බාහිරින් ගන්න වෙනවා. නමුත් මතක තියාගන්න ප්‍රඥාව කියන එක වැඩෙන්නේ, නැත්තම් මේ චිත්ත භාවනාව තමා තුළ වැඩෙන්නේ, තමා තුළ තියෙන අභිජ්ජා විෂම ලෝභය දකින්න ඕන. එතකොට ඒකට අපිට ආදර්ශයක, ඉතින් යම්කිසි උපමාවක් පෙන්නලා දෙන්න පුළුවන්. අපි ගත්තොත් උදාහරණයට අදින්න පුබ්බක රැස් කර. දැන් මම දැක්කේ ලෝභය තියෙනවා කියලා කොටස් තුනක් ඔය අටුවාවල. ඒකේ තියෙනවා රැස් කරන ලෝභය. එයා රැස් කළා සතුටු වෙනවා. සමහර අයට තියෙනවා පරිභෝග ලෝභය. එයාගේ වැඩේ ඉතින් ආය ඉතුරුවක් නැහැ. කණ්ඩ බොණ්ඩ අඳින්න යන්න එන්න වටේ පිටේ ඇවිදින්න තිබ්බොත් ආය වෙන ලෝකයක් නැහැ. එතකොට අපි කියනවා මේ මිනිස්යා නම් ලෝභ නැහැ, අතැදි ගෑරලා මේ වියදම් කරනවා කියලා. නමුත් එයා මේ අතැදි ගෑරලා වියදම් කරන්නේ පංචකාමයේ පිණිස තියෙන ලෝභෙත් එක්ක. කණ්ඩ ආසයි, බලන්න ආසයි,
අහන්ඩ ආසයි. තු ඒවට තියෙන අධික ගිජ්ජුකමත් එක්කයි අධික විදිහට වියදන් කරන්න. එතකට එතනත් තියෙනවා අභිජ්ජාව කියන එක. එතුට රැස් කිරීමේ ලෝභයක් තියෙනවා, පරිභෝ කිරීමේ ලෝභයක් තියෙනවා, ඉලා රැක ගැනීමේ ලෝභයක් තියෙනවා. සමහර අයගේ ආසාව ආරක්ෂා කරන එක. ඔය තියෙනවා ග්‍රත්තරම් බඩු කඩෙන්ගේනවා කබඩ් එකට දානවා ආරක්ෂා කිරීම තමයි තියෙන. ඊට වැඩි හොඳයි රත්තරම් බඩු කඩේ තිබ්බන. ඉතින් ඒ වගේ ආරක්ෂා කරනවා. එතකොට ඒක ගැනමයි හිත තියෙන්නේ හැම වෙලාවෙම. ඉතින් සමහර ඉස්සර තමන්ගේ ධනය තැන්පත් කළ තිබ්බ තැන් හිතෙන් අත්හැර ගන්න බැරුව එක සිටුවරයෙක් මැරිලා මීයෙක් වෙලා ඉපදිලා තියෙනවා. කුඹුරට ආසාවෙන් ඉපදිලා ඒ කුඹුර ළඟ ඌරෙක් වෙලා ඉපදිලා කිතවටේ කෙරෙක ඉඳලා තියෙනවා. ඊළඟට ඔය වෙහෙර විහාර සහ ඔය භූමිවල බහිරවයන් වෙලා ඉපදෙන්නේ. බහිරවයන් වෙලා ඉපදෙන්නේ මේ මහ පොළොව හිතෙන් අත්හැරපු අයද, මහ පොළොව හිතෙන් බදාගත් අයද, මේ ධනේ වස්තුව අත්හැරපු අයද, ධනේ වස්තුව අල්ලගත් අයද. වෙහෙර විහාර චෛත්‍ය හදලා දෙව්ලෝ ඉපදුනේ ඒ හදපු වෙහෙර විහාර පෙරේතකමෙන් බදාගත් අයද, ඒවා ඒ වෙහෙර විහාර හදලා පින් කරලා ඒක මිනිසුන්ට නිදහස් කරලා අත්හැරලා ඒ පින රැස් කරගත් අයද, ඒ අය තම දෙව්ලෝ ඉපදුනේ. එතකොට ඔය වෙහෙර විහාරවල බහිරවයන් වෙලා ඉපදිලා තියෙන්නේ ඒ ගඩොල් තියලා මම තියපු එක, මම හදපු එක, අපි යොතන මුරගල තිබ්බේ, අපි ඔය ගල් කැටයන් කැපුවේ, අපි මේ මළුව හැදුවේ, මම තමයි යෝග කළේ කියලා අල්ලගත්ත ලෝභකමින් ඒ පැහුණ චරිත ටික ඉපදුණයි විදියට. ඒකයි. ඒ ඔය දුව අතහැර ගන්න බෑ, පුතා අතහැර ගන්න බෑ, මහත්තයා අතහැර ගන්න බෑ, නෝනා අතහැර ගන්න බෑ, ඔයා දාල යන්න බෑ කියලා ප්‍රේත භූත වෙලා ඉපදිලා ඉන්නේ. තම තමන්ගේ දේවල් වලට ගිජු වෙච්ච අයද, ගිජුකම අතහැරපු අයද. ඉතින් පින් කරපු මිනිස්සුනේ ඔය. ඒ මිනිස්සු පින් කළාට අභිජ්ජාව දැඩි ලෝභයත් එක්ක ඒ ගිජුකමත් එක්ක ආය ආවා මේකට. ඒ කියන්නේ මේ ලෝභකමේ ස්වභාවය තමයි මේ පොළොව අතහැරලා යන්න දෙන්නේ. මේකටම කොක්ක ගහලා ඇදලා ගන්නවා. මේ ගිජුකමේ ස්වභාවය. බ්‍රහ්ම ලෝකේ ඉපදුන කෙනා බ්‍රහ්ම ලෝකේ කියන්නේ කොච්චර දුරද? දැන් ලෝකයක් ලෝකයක් අතර යොදුන් 84,000ක. කියන්නේ කිලෝමීටර 4,20,000ක පරතර තියෙනවා ලෝකයක් ලෝකයක් අතර. ඒ වගේ ලෝක කීයක් උඩින්ද බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ? මහා සුවිශාල ගල් පර්වතය බ්‍රහ්ම ලෝකේ ඉඳලා අතෑරියොත් උපමාවට කිව්වොත් මහ පොළොවට වැටෙන්න මාස 4ක් යනවා කියනවා. විචර භවග්‍රේ කෙලවරට ගිහිල්ලා එවැනි බ්‍රහ්ම ලෝකෙක ඉපදිලත් සත්වය ආයි ඉපදෙනවනේ, මේ මනුස්ස ලෝකෙ ආයි ඉපදෙනවනේ. ඇයි ඒ? ලෝභය, ලෝභය. මේ මනුස්ස ලෝකයේ මේ හොඳට කාලා බීලා ඇඳලා ෆෑන් දාගෙන ඒසි දාගෙන ගමන් බිමන් ගිහිල්ලා යහන වහල වෙල ඉන්න මිනිස්සු නිරේ උපදිනවනේ, තිරිසන් ලෝක ඉපදිනවනේ, ප්‍රේත ලෝකවල උපදිනවා, නරක ලෝකවල යනවනේ. මේ මිනිස්සයා පහලට ඇදලා දැම්මනේ මේ ලෝභය කියන එක නිසා. ලෝභය කියන එක නිසා. අභිජ්ජා විසම ලෝභ. ඒ ලෝභය කියන එක තමයි ඔතන කොටස් දෙකකට බෙදුවේ. තමන්ගේ දේවල් වලට අධික ගිජුකම එනවා අභිජ්ජාව, අනුන්ගේ දේවල් වලට නොසුදුසු විදිහට හිතේ හට ගන්නවා ලෝභය. ඒකට කියනවා විෂම ලෝභය කියලා. අපි ඒක තව ඉස්සරහට විස්තර කරගමු. ඒතර මං කිව්වා දැන් බාහිර කරුණුත් එක ගත්තොත් අදින්න පුබ්බක, අදින්න පුබ්බක නොදීම පෙරටු කරගෙන ඉන්නේ. ඉතින් එයාගේ පුතා තමයි මට්ට කොණ්ඩලි. ඉතින් රැස් කරනවා රැස් කරනවා, තමන්ගේ දරුවෙක් වෙනුවෙන්වත් වියදම් කරන්න නෑ. ඉතින් ඔයාලා හිතන්නේ මේ ලංකාවේ මිනිස්සු නැද්ද? ධනේ තියෙද්දිමුත් හරියට කාලා හැඳලවත් ඉන්නේ නැහැ. ඕකට කියන්නේ මේ මේ දස කුසල් කියලාද? ඕක හිත කිලිටි වෙනවා. ඒ කියන්නේ
හරි ඒ කාල බීල ඇඳලවත් ඉන්නේ රැස් කරන්න ආසයි. එකතු කරන්න ආසයි. පොදි බැඳ ගන්න ආසයි. ඉතින් පොදි බැඳ ගන්න රැස් කර ගන්න කෙනාට අවසානයේ අත්වෙන ඉරණම තමයි පීනක් දහමක් නොකල හරියට කණ්ඩ බොණ්ඩවත් නැතුව මෙරිලා ගිහිල්ලා නරක ලෝකෙට යනවා කියන එක තියෙන එකක්. ඒක උරුම වෙච්ච එකක් එයාට. පොදි බැඳ ගන්න අයට උරුම වෙන දෙයක්. සමහර අය වලපය ගොඩපය තියාගෙන මේ මරණය කොයි වෙලාවෙද දන්නේ තවත් පොදි බඳිනවා. තවත් පොදි බඳිනවා. අනේ පුතෙක් ඇවිල්ලා මට කියනවා තාතා හොඳටම අසනීප වෙලා ඉස්පිරිතාලේ හිටියා කිව්වා. ඉතින් පණ අදිනවා කිව්වා. ඊට පස්සේ ඉතින් පුතා ළඟට මේ ගිහිල්ලා ඉතින් තාත්තා දිහා බලාිනකොට තාත්තා හිමීට අත මේවා කළා. කතා කරගන්න අමාරු කිව්වා. ඊට පස්සේ මෙයා ළඟට ගැල්ල ඇයි තාත්තේ කියලා. ඊට පස්සේ මේ ඒ පුතාගේ සාක්කුවේ රුපියල් 1000ක් හරි 5000ක් හරි සාක්කුවෙන් උඩට ඇවිල්ලා. ඒක පුතාගේ සාක්කුවට හිමීට තට්ටු කළ එක රුඩට ආපු එක ඇතුට දාලා යා. අර ලෙඩා. කතා කරගන්න අමාරු. ඉතින් එදා රෑ මැරුණා කියලා. ඉතින් අත් දවසේ දාන දීලා තිරිලා පස්සේ දවසක ඔයා ඒ රෑ මේ රෑ වෙලාවක එළියට එනකොට යා මිදුලි දැකලා තියෙනවා. පොඩි මිටි තාත්තගේ මූණ තියෙන පොඩි මිටි බහිරවෙක් යනවා දැකලා තියෙන ගෙදරම. ඉතින් මට කිව්වා ස්වාමීන් වහන්සේ ඉතින් මං කිව්වා ඉතින් ඕවා මේ දැන් අපි නංගම් නැතුවනේ මේ කියන්නේ. මොකෝ ඔයා ඉතින් ඕවා කාටවත් කියන්න එපා. අපිට ඉතින් අනිත් අයට ආදර්ශයක් දෙන්න කතා කරන්න පුළුවන්. මොනවා කරන්නද ඉතින් මං කිව්වා ඉතින් නිරේ ඉපදෙන්නේ නැතුව ඔතන හරි ඉපදුණානි කියලා හිත හදාගනින් පුතේ කියලා. කිව්වා ඉතින් ඉන්න කාලෙත් රැස් කරන එක තමයි කළේ ස්වාමීන් වහන්සේ බඩු මුට්ටු හරියට ගොඩ කරගන්නවා කිව්වා. ඔය සමහර ගෙවල් වල තියෙනවා අඩිය තියන්න තැනක් නැහැ. ගිහිල්ලා පහසෙන් ඉඳ ගන්න නැහැ. මෙහිත් පුටු අරහිත් පුටු අරහිත් බඩු මෙහිත් බඩු. මනුස්සයෙකුට පහසුවෙන් ඇවිදලා කියලා ඉන්න නෑ බොඩු පුරුවලා. ඉතින් ඒ ගෙවල් වලට ගියාම හිතෙනවා ඉතින් බහිරව ලෝකයයි කියලා හිතෙනවා ඉතින්. අත්හැරීමක් කියන එකක් නෑ. තව තව දෙන්න දෙන්න රැස් කරගන්නවා. අර නිකන් දෙනවා නම් දෙමළ පත්තරේ තරම් ඇවිල්ලා ගෙදර තියාගන්න. දෙමළ අකුරක් ආන ආවන්න ඊන ඊවන්න කියලාවත් දන්නේ නෑ. ඒක ගෙදර තියාගන්නවා. අනේ මන්ද අරකත් ඕන මේකත් ඕන කියලා අවසාන නිකම් බඩු ගොඩ ගැහිල්ලක් මිසක්කා. පොඩ්ඩක් බලන්නකෝ ඔය මේ අර අවශ්‍ය ප්‍රමාණයට විතර පුටු සෙට් එකක් දෙකක් පොඩ්ඩක් තියලා එක කැල එක පොඩි පින්තූරයක් විතරක් බිත්ති වල ගහලා සමහරට එහෙමත් නැතුව ඉඩකඩ හොඳට තියෙන ගෙවල් වල හිතට තියෙන නිදහස බලන්නකෝ. ඒකට සමහර ගෙවල් වල කැලෙන්ඩර් 15 20 බිත්තියේ ගහලා ඒක වෙනම ෆොටෝසොප් වගේ රැස් කිරීම ආසාව. ඉතින් ඒ නිසා සමහර අය තමන්ගේ ඇඳුම් ගොඩ දිහා බලලා සතුට වෙනවා. තුසිතේ යන්න පින් තිබ්බ බුද්ධ කාලේ හාමුදුරන් වහන්සේ නමකෝ මේ සිවුරට තිබ්බ ආසාව අභිජ්ජාව නිසා කාවෙක් වෙලා ඉපදුනා නම් ඒකේ අපි ගැන කවර කතා අපි ගැන කවර කතා. දැන් මේ අත් කොල්ල කුරුට්ටන්ට අතහැර ගන්න බැරි ෆෝන් එක, මේ කෙල්ලන්ට අතහැර ගන්න බැරි මේ ෆෝන් එක, බුද්ධ කාලේ බුදුන් දැකලා බුදු රජාණන් වහන්සේගෙන් බණ අහපු ඒ උන්වහන්සේ සිවුරට තිබ්බ ආසාවට කාවෙක් වෙලා ඉපදුනා නම් ඉතින් දවස් 7ක් ඒ සිවුරේ යනවා කියනවා. මා සන්තකදී ගන්න එපා කියලා සිවුර වටේ ගැරකෙනවා කියනවා අර කාවා. බුදුරජාණන් වහන්සේට ගන්ධ කුටියට ඇහුණා කියනවා ඒ කාවගේ සද්ද. බුදුරජාණන් සංඝයාට වදාළා ඒ සිවුර ගන්න එපා. දවස් 7කින් ගන්න කියලා. 7 වෙනි දවසේ කාවා මැරුණා. තුසිතේ ඉපදුණා. උඩ තුසිත දිව්‍ය ලෝකේ යන කෙනෙකුට නේද රහණිය උනේ. අභිජ්ජා විසම ලෝභය. ඉතින් ඒ නිසා ওই කරුණු කාරණා තේරුම් ගන්න ඕන.
මසුරු කෝසිය. ති මෙයාලගේ ලෝභය. ඊට පස්සේ දැන් ඔය රැස් කිරීමනි. තුර තමයි මං ආයේ තර කාරණාවක් කිව්වේ ලෝභය කියන එක රැස් කිරීමම නෙවෙයි. අත දිගෑරලා වියදම් කරනවා. හැබැයි පංචකාම ලෝභයෙන්. ගැන කෑම කෙරෙහි තියෙන ගිජුකම. බොන්්ඩ තියෙන ගිජුකම සුරාපානය. ඊළඟට ඇවිදින්න තියෙන ගිජුකම. ඊට පස්සේ සින්දු මියසිකල් සෝ ඒවට තියෙන ගිජුකමයි පංචකාම ලෝභයත් එක්ක ඕන තරන් ධනින් අත්තරෙන. ගෙදරෙවු කෑවත් බීවත් නැත. තමන්ගේ අත්‍යවශ්‍ය දේවල්වලට ධනී වියදැන් කළත් නැ දැන් ළඟතින් ඔය ඉස්කෝල් යන පුතික් මේ ආධාරයක් ඉල්ලගෙනාව මං ඇහුවා මොකක්ද පුතා කාරණාව බයික් එකක් ගන්න ඕන කියලා. මේ අවුරුදු 17යි. ගෙදර තවම ගෙදර තියෙන කුසියයි කාමරය. ගෙදර ඉන්නවලු 8 දෙනෙක්. පර්චස් 5ක් ඉඩම. ඊළඟට ඉගෙන ගන්නත් තවත් කොහෙන්ද ශිෂ්‍යත්වයක් හම්බ වෙන්නේ. ඉතින් අසරණයි. එහෙම තියෙද්දී බයික් එක ගන්න මං හෙව ඇයි කියලා. ස්කෝල්ට යන්න දුරයි කියලා කිව්වා. ඊට පස්සේ මං කෝ ඉතින් අපි පුතා ඉස්කෝලේ යන කාලේ කිලෝමීටර් 3-4 අපි ඉස්කෝලේ ගියෙත් පයින් ආවෙත් පයින්. උඹලට බස් තියෙනවනේ. බස්වල ගිහිලා ආපු මහන්සිය කියලා කිව්වා. මං කෝන්නේ ඉතින් අනේ අපි දන්නේ නැහැ. ඉතින් අපිට කොහොමදත් ඉතින් ආධාර දෙන්න අපි ළඟ සල්ලි නැහෙනේ. ඒ නිසා බලන්න කොහොමදත් ඉතින් බයික් කියන්නේ මාරකයක් නේ ඉතින්. කියලා අවවාද කළ යව්වා. ඉගෙන කණ්ඩ නැති වුණත් බොන්ඩ නැති වුණත්. ඊට පස්සේ ගෙදර මිනිසුන්ට මොනවා වුණත් අර තමන්ට මොකක් හරි ඕන කියලා හිතුනොත් ඒකමයි ඔළුවේ වැඩ කරන්නේ පිස්සු වගේ හීනෙනුත් පේන්නේ ඒවා. ඉතින් කොල්ලන්ට කෙල්ලු ගැන සහිතලා කෙල්ලන්ට කොල්ලු ගැන සහිතලා නොකා නොබීන්නේ ඒ වගේ විරුද්ධ වෙනකොට සියදි විහානි කරගන්නේ විරහ වේදනාව අත්හැරීම ඒවා තුලින් කන්නේ නැතුව බොන්නේ නැතුව සියදි විනාශ ගන්න තැන් වලට ඔය වැටෙන්නේ ඒක ඒවක් කුසල්ද ඒවට කියන නම එතන පස්පව් දසා කුසල් කතාවක් නෙවෙයි. ඉතින් එයා කියයි කෙල්ලෙක් ගැන හිතන එකෙන් පන්සිල් කැඩෙනවාද කෙල්ලෙක් ගැන හිතලා නොකා නොබීටියම පන්සිල් කැඩෙනවාද අපිට ඒවට දෙන්න උත්තර නැහැ. එතන පන්සිල් කැඩෙන්නේ නමුත් අභිජ්ජා විසම ලෝභය චිත්තස උපක්ඛිලේසෝ හිත කිලිටි කරන දෙයක්. කියන්නේ එයාගේ හිත උඩට ගන්න දෙන්නේ නැහැ. එයාගේ හිත පටු කරනවා එකෙන්. සුගතිය පවා අයින් අඩු මේ දුරු කරනවා එයාගේ. බලන්නකෝ එයාගේ ජීවිතවල ස්වභාව. ඉතින් ඒ නිසා මේ අර කල්පනා කරන්න ඕන අර ඒ පරිභෝග කිරීම පැත්තෙනුත් එනවා ඒ ලෝභකම. ලෝභය කියන එක දවන තවන දෙයක්. ඔය අම්මලාට ඔය මේ හැදෙන්නේ දොළදුක්. සමහර දොළදුක් සමහර අම්මලාට නොලැබුණාම කන් වලින් සැර වෙනවා කියනවා ලෙඩ වෙනවා කියනවා නැගිට ගන්න බැරුව යනවා කියනවා. දොළදුක් සංසිඳ වීම මොන හරි කණ්ඩ ආසාවක් ඒ වගේ දේවල්. ඒ නිසානේ වහා ඒවා සංසිඳවන්නේ. නොසංසිඳෙන ආසාවත් තියෙන උට අහන්නේ තොට දොළ දුකද කියලා. ඔය ගෙවල් වල කතා කරන්නේ. එතකොට ඔය මහදාටික රජ්ජුරුවන්ගේ සෑගිරිය ගොඩක් සෑගිරිය කියන්නේ මිහින්තලේ ගොඩක් ඒ කාලේ ඉදිකිරින් කරපු රජ කෙනෙක්. ඉතින් ඒ රජතුමාගේ දමිල දේවී කියලා ඒ දේවින්නාන්සේ නමක් හිටියේ. ඒ දේවින්නාන්සේ තෙක්ක රජතුමා ඔය ආරාමේ බලන්න ඇවිල්ලා හාන්තුරු නමකට අර දේවිය දැකලා මතක් වෙලා පිස්සු හැදිලා තියෙනවා. ඒකට මොකද්ද කියන්නේ? ඒකට කියන නම මොකද්ද? ඒක ලෝභයද විෂම ලෝභයද? විෂම ලෝභය. ඒකට විෂම ලෝභයක් වෙන්න හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි භික්ෂුවකට නොසුදුසු තැන. අනිතක තමයි රජු සන්තක දෙයක්. අනිතක තමයි විහෙරට වඳින්න ආපු කෙනෙක්.
දන් දෙන්න ආපු කෙනෙක්, බණ අහන්න ආපු කෙනෙක්. ඒතොර දන් දෙන්න ආපු, බණ අහන්න ආපු, සසරින් එතෙර වෙන්න ආපු, ලෝභය දුරු කරන්න බණ අහන්න ආපු කෙනෙක් ගැන ලෝභය හටගත්තා. ඉතින් ඒකට කියන්නේ මොකද්ද? විෂම ලෝභය. පිස්සු හැදුනා කියන ඔය චිත්ත කියන තෙරුන්න. ඔය සද්ධාතිස්ස රජතුමාගේ දේවීන් වහන්සේ නම හරි ලස්සන. ඔය අනුරාධපුරේ ආරාමයට වඩිද්දි යද්දි තරුණ හාමුදුරුවක් මේ මං හිතන්නේ ලෝහමා ප්‍රාසාදේ වෙන්න ඕන. තරුණ හාමුදුරුවක් ඒ දේවීන් වහන්සේ දිහා බල්ලා තිනවා. ඒ දේවීන් වහන්සේත් හාමුදුරුවෝ දිහා බලාගෙන ඉඳලා තිනවා ඇහින් ඇහැ. ඒ හටගත රාගගින්න කොච්චරද කියනවා නම් ඒ දෙන්න එහෙම මැරිලා වැටිලා තියෙනවා. ආසාවකින් එහෙම වෙනවා. ආසාවකින් එහෙම වෙනවා. ඉතින් හිතවල ස්වභාවවල ඉතින් මොනව කරන්නද? ඉතින් ඒ නිසා දඹදිව ඔය ඔබ සද්ධර්ම රත්නාවලිය කියවලා තියෙනවා නම් සද්ධර්ම අලංකාරය. ඒකේ තියෙනවා ඔය වස්ත්‍රේ රන් වස්ත්‍රය පූජා කළ රත්තරම් පාටින් අනිත්‍ය උමුතු වෙන දෙකොන් කළු රූපයක් ඇතු ඉපදෙන්න පතලා තියෙන කාන්තාවක්ගේ විස්තරය. ඈ ඉපදුනා ඔය ඉන්දියාවේ ස්වර්ණ තිලකා කියලා. දකින දකින මිනිසු උමුතු වෙනවා. අවසානයේ ඈ විවාහ කරගන්න ආපු පිරිස කඩු කිනිසි අතර අරන් යුද්ධ කළා තියෙනවා. ඒ කාලේ උද්දාල කියලා බමුණෙක් ඉඳලා තියෙනවා. ඒ බමුණා මේ කෙල්ලෙක් දැක්කොත්, කාන්තාවක් දැක්කොත් ඇහැ සඳුන් කිරිපෙන් වලින් හොදා ගන්නවා කියනවා. ඇහැ අපිරිසුදු වුණා කියලා. ඒ බ්‍රාහ්මණයා රාජසේවයට යනකොට පාරට කලින් කහ සඳුන් කිරිපෙන් එමුසු කරලා ඉහගෙන යනවා කියනවා. කාන්තාවන්ගේ පාර අපිරිසුදුයි කියලා. එහෙව බමුණාද ස්වර්ණ තිලකා දැකලා පිස්සු වෙදිලා තියෙනවා. අවසානේ මැරිලා තිනවා නොකා නොබි. ලෝභයේ ස්වභාවය. ලෝභයේ ස්වභාවය. එතකොට දැන් මේවත් එක්ක හොඳට කල්පනා කරලා බල. ඉතින් මේ ඇත්තටම මම බැලුවා මේ මේකේ අටුවා විස්තරත් එක්ක අභිජ්ජා විසම ලෝභයේ කියන එක අනුසේවත් ඉතුරු වෙන්නේ නැතුව නිරුද්ධ වෙන්නේ අරහත් වේදී කියන. කියන්නේ දැන් චිත්ත පාරිශුද්ධිය කැමති කෙනා මේ කෙලෙස් දැක දැක ප්‍රහාණය කිරීමේ තමයි යෙදී වාසය කරන්නේ. සුද්ධ කරනවා, සුද්ධ කරනවා, සුද්ධ කර කර තමයි ඉන්නේ. සුගතිය කැමැති නිවා නිර්වාණ ප්‍රතිපදාව පුරුදු කරන ශ්‍රාවකයා. මේක ඉතුරුම නැතුව අනුසේවත් ඉතුරු වෙන්නේ නැතුව මේක නිරුද්ධ වෙන්නේ අරහත් වේ කියනවනේ. ඉතුරු ලෝභයේ විෂම ලෝභයේ කියන එක කොච්චර ඈතකට විහිදිලා යනවද කියලා බලනකො මේක ඈතකට නෙමෙයි මේක කොච්චර ගැඹුරකට කිඳා බහැලා තියෙනවද කියලා. අභිජ්ජා විෂම ලෝභයේ කියන එක. ඉතින් මහ බෝධිසත්වයෝ දැන් කුස රජ්ජුරුවෝ 6 මාසයක් වළං හේදුවේ මේ මහ බෝධිසත්වයෝ පබාවදී නිසා මේ ලෝභ හිත ඉච්චර ඈව ලබා ගන්න තිබ්බ හිතේ බන්ධනේ නේද? ඔය එක ජාතක කතාවක තියෙනවා අපේ මහ බෝධිසත්වයෝ එක කාන්තාවක් දැකලා උමතු වෙලා තියෙනවා කියලා. දොඩුව එයාගේ නම කිකියා දොඩුව දොඩුව හිටියා කියලා. ඉතින් ඒවත් එක බලනකොට අද මේ කොල්ලු ගුරුට්ටු මේ තරුණ සමාජයේ, අද මේ කෙලෙස් බරිත සමාජයේ මේ හිතෙන් ආසාවල් වැගිරි වැගිරි ඒ ආසාවල් නැමැති මඬ ගුහුරුවේ කිඳා බැහැලා ආසාව නැමැති ගින්නි දැවි දැවි ආසාව නැමැති ලාටුව තවරාගෙන ඉඳීමේ දිහා බලනකොට මේ කෙලෙස් වල සාපේ නේද අපිට පේන්නේ. නමුත් අමතක කරන්න එපා මේ අභිජ්ජා විසම ලෝභී කියලා මේ විස්තර කරන අකුසලේ ඔබ දැන් තමා තුළින් තමයි බලන්න ඕන. මා තුළ කොහොමද මේවා තියෙන්නේ? මම මගේ දේවල් වලට කොච්චර ආසයිද පෙරේතයිද? මට අතහැර ගන්න බැරි දේවල් කොහොමද? දැන් සමහර අය කියන ඕන දෙයක් දෙන්නම් මේක නම් දෙන්න බෑ. ඒ කියන්නේ එයාට ඕනම දෙයක් අත්හරින්න පුළුවන් මේ කත. එයාගේ අභිජ්ජාව තියෙන්නේ මේ කත් එක්ක.
ඒකනේ අර උදුළු කෙටියට ආසාව තිබිලත් සිවුරු ඇරලා. එතකොට යාට මහනකාම ඉන්න දුන්නේ නැත්තේ අර උදුළු කෙටියට තිබ්බ ආසාව. ඒ උදුළු කෙටිය විසිකා කළා. මම දිනුවා කියලා කෑ ගැහුවේ. ඒක සාටක බමුණා. තිබ්බ සලුවටයි බැඳීම තිබ්බ ආසාව තිබ්බේ. ඒකත් අතහැරපු තැන තමයි ඔහුගේ හිත නිදහස් වෙලා ගියේ. ඉතින් ඒ නිසා ඔය වගේ අපේ හිතවල තියෙන ආසාවල්, අනුන්ගේ දේවල් වලට ආසා හිතෙන ඒවා, තමන්ගේ දේවල් වලට තියෙන ගිජුකම, රැස් කරගෙන සතුටු වෙන ඒවා, කෑදරකමෙන් සතුටු වෙන ඒවා, මේවා දිහා බලලා මේවා හිතවල හටගන්න අකුසල් කියලා ඉස්සල්ලාම තේරුම් ගන්න. අපි දැන් අවසානයේට කතා කරගමු මේ පුරස්නේ කොහොමද අපි විසඳගන්නේ කියලා. ඉස්සල්ලා ණයෙක් එළවන්නට කලින් නයා ගේ ඇතුට ආවා කියලා දැනගන්න එපා මේ ගේ ඇසේ ණයෙක් ඉන්නවා කියලා. ඊට පස්සේනේ මන්ද හොයාගෙන මේක එළියට ඇදලා දාන්නේ. ඒ වගේ ඉස්සෙල්ලා මේ අවිද්‍යා විසම ලෝභයේ දුරු කිරීම කියන ප්‍රතිපදාවට අපි මේක ඉගෙන ගන්න යුතු දෙයක් නේ. ඉගෙන ගන්න වෙනවනේ අපි කොහොමද දැන් මේක දුරු කරන්නේ කියලා. ඉස්සෙල්ලාම කරන්න ඕන එක තමයි තමන් තුළ තියෙන ලෝභකම් දකින්න. තමන්ගේ මහත්ය, තමන්ගේ නෝන දරුව කතා නොකළොත් හිත ඇවිලෙන ගතිය, ගෙදර ආවේ නැත්තම් හිත ඇවිලෙන ගතිය, ඊළඟට තමන් ගැන අවධානය අඩු වුණොත් හිත ඇවිලෙන ගතිය, ඒවත් එක අපි කොච්චර හිතෙන් බැඳිලාද කියලා තේරුම් ගන්න. ඉතින් ඒ නිසා ඒ කරුණු කාරණා ඒ විදිහට තේරුම් ගන්න ඕන. එතකොට ඒකට තමයි ඔබ ධම්මපද ඉගෙන ගන්නකොට තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භයං, තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. තෘෂ්ණාව නිසා සෝකේ භය උපදිනවා. තෘෂ්ණාව නැති කරපුවාට පස්සේ මේ සෝකයෙන් මේ භයෙන් නිදහස් වෙනවා. ඒ විදිහට ආලය නිසා, ප්‍රේමය නිසා, ආසාව නිසා මේ ඔක්කොම මේ ලෝභයට කියන නම්. ඉතින් ඒ නිසා ඔය අභිජ්ජා විසම ලෝභයේත් එක්කනේ ඉතින් තරුණ පරපුර ඔච්චර හිතෙන් විඳවන්නේ. ඔය ගිහි ජීවිතේ මේ පවුල් ප්‍රශ්නවල තියෙන අභිජ්ජා විසම ලෝභේ, ඊළඟ ආච්චි අම්මලා මේ දරුවන්ට මුණුබුරන්ට බැඳිලා මේ තියෙන ප්‍රශ්නේ විසම ලෝභේනේ, ඉඩ කඩන් මේ අභිජ්ජා විසම ලෝභේනේ. එතකොට ඇත්තටම අද කාලේ පින් කරන අයට පුදුම විදිහේ පහරක් මේ අභිජ්ජා විසම ලෝභෙන් දෙනවා. පහරක් ගහනවා අර පිනෙන් එයාව ඇදලා උඩට ගන්න බැරි විදිහට. ඒ නිසායි මරුණාට පස්සේ නරක ලෝකවල යන්නේ. ඒ නිසා අත්හරිනවා කියන එක ජීවිතේට පුරුදු කරන්න. ඊළඟ මේවා දාලා යන්න සිද්ධ වෙනවා කියන එක පුරුදු කරන්න. ඉතින් අපි ඒව ගැන අවසානයේ කතා කරමු. ඊට පස්සේ ඉතින් අර මං එකයි කිව්වේ ඉතින් අර බාහිර කතාත් එක්ක කතා කරනවා නම් ඕන තරම් තියෙනවා මේකට සෑහීමකටපත් වෙන්නේ නැතුව. ලෝභය කියන එක ඉස්සර රජ කෙනෙක් මැරුණාට පස්සේ පුතාලා දෙන්නගෙන් වැඩිමල් පුතාට රජකම තිබ්බි. ඉතින් වැඩිමල් පුතා කිව්වා මං ওই රජකමට ආස නැහැ, මල්ලි උඹ රජකම ගනි, මං වෙළඳාමේ ගිහලා ওই පැත්තකට වෙලා ඉන්නම් කියලා. ඊට පස්සේ ආ වෙළඳාමේ ගිහලා ගමක නැවතිලා වෙළඳාම් කරගෙන ඉන්නකොට දැන් යාම එපා කියලා ගි. ඒ ගමෙන් අය බදු ගන්න. ඉතින් ගමේ මිනිස්සෙක් ගමේ මිනිස්සු කිව්වා අනේ අපෙන් අය බදු ගන්න එපා කියලා, ඔයාගේ මල්ලිනේ රජකම් කරන්නේ, පොඩ්ඩක් මේ මතක් කරන්න කියලා. ඉතින් මල්ලි පණිවිඩයක් කියුවා මං ඉන්නේ මේ ගමේ මිනිස්සුන්ගේ බදු ගන්න එපා කියලා. ඊට පස්සේ අයියා මල්ලි පණිවිඩයක් කිව්වා අයියට සහේ ගමට මම රජේට බදු ගන්නේ, ඔබ අපේ මේ අයියාව හොඳට බලා ගන්න ඕන කියලා. ඒතරු ගමේ මිනිස්සු පුදපා කුඩම් පඳුරු පා කුඩම් සක්කාර කරන්න ගත්ත අර ගමේ හිටපු මිනිස්සුන්ට. ඔන්න ආස හිතුණා. ලාභ සක්කාර කීර්ති ප්‍රශංසා. ඒ සමහර අය අපි දැකගම මෙයා නම් කිසිම දෙයකට ලෝභ නැහැ, ඕන තරම් අතාරිනවා. සමහරලාට ඒ අතෑරලා තියෙන ලාභ සක්කාර කීර්ති ප්‍රශංසා. සමහරට කෙල්ලෙකුට තියෙන ආසාවට ඕන තරම් කෙල්ල වෙනුවෙන් වියදම් කරනවා. ඒකට අපිට පේන්නේ යා ලෝභ නැහැ වගේ කියලා. එයා සල්ලි වලට ලෝභ නැතුණාට කෙල්ලට ලෝභයි. ওই වගේ කොච්චර සීදි තියෙනවද අපේ හිත වංචා කරන. ඒකට නිර්ලෝභීව අපි අත දිගෑරලා සල්ලි වියදම් කරනවා නම්
අපිට බාහිරට පේන යානම් ලෝභ නැහැ කියලා. ඉතින් එයාත් බලන්න ඕන මම මෙච්චර වියදම් කරන්නේ මං තවත් කෙනෙකුට හෝ තවත් වස්තුවකට හෝ එහෙම නැත්නම් නම්බු නාම වලට හෝ එහෙම මොකද දැන් අපි ගත්තොත් එහෙම මැති ඇමතුරු ඔය මේ වියදම් කරනවා නම් ගංවල පාරවල් හදනවා නම් ඕව කරන්නේ ගංවල මිනිසුන්ට තියෙන ආදරේ සෙනෙහස ඒව මුල් කරගෙනද එයාලට ඒව දෙන ගම තව ලෝභ තියෙන තැනක් උපදිනවා එක ආඩුම තරමේ කතරේට ඡන්දෙට හරි ඕව ගැනනම් කතා කරලා වැඩන්නේ. ඉතින් ඒ වගේ අර එක එක පැති තියෙනවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. ඊට පස්සේ දැන් ඒ විදිහට අර රජකම එපා කියලා ගිය කෙනාට අර ලාභ සත්කාර ලැබෙන්න ගත්තට පස්සේ යාට ආවා අමුතු එකක්. අවසානයක් ගම්මේ මිනිස්සු ඒ ආවට මිනිස්සු එකතු කරගෙන යුද්ධයට ආවා දියන් රජකම මට කියලා මේ එපා කියලා ගියපු මිනිස්සයා. ඉතින් මල්ලි කිව්වා නේ මං කලින් දීපු එකක් ඔහෙමයි මට බලෙන් දුන්නේ මොන යුද්ධයක්ද ඇවිල්ලා රජකම් කරන්න. ඔන්න යා රජ වුණා මල්ලි යුව රජ වුණා. දැන් ඉතින් මෙයාට තුරුස්නාව ඔළුවේ වටේ පිටි රාජධානිත් අල්ලගත්තා. සක්‍ර දේවේන්ද්‍රය දැක්කා මෙහෙමත් ලෝභකමක් මිනිස්සෙකේ. සක්‍ර දේවේන්ද්‍රය දැක්කා මෙහෙමත් ලෝභකමක් මිනිස්සෙකේ. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රය තරුණයෙක්ගේ වෙස්මාරු කරගෙන ඇවිල්ලා රජුරුවන්ට කිව්වා රජුරුව තනට පණ විශේෂ පණිවිඩයක් කියන්න තියෙනවා කියලා. රාජ්‍යයන් තුනක් තියෙනවා මෙන්න මේවාගේ සෞභාග්‍යමත් සමෘද්ධිමත් හැබැයි පුංචි උත්සාහයෙන් අල්ලගන්න පුළුවන්. රජුරුවන්ට පෙරේතකමක් ඇති වුණා ඒ රාජ්‍යයන් තුන ගැන. එහෙනම් හෙටම යුද්ධෙට යමු කියලා හොඳයි රජතුමනි කියලා අර මානවකයෙක් ගියා. ගියා ගියා රජතුමාට යාට ඉන්න තැන නමගව මොකවත් අහන්න බැරි වුණා. පහෝදා උදේ සේනාව රැස් කළා අර මිනිස්සයා වෙනව මිනිස්සයා නෑ. රජතුමාට අර රාජ්‍ය තුන නොලැබීම ගැන හිතට ඇතිවෙච්ච මේ මේ ඒ ගිජුකමත් එක්ක ඇතිවෙච්ච අසහනෙන් ලේ බල යන්න ගත්තා. සනීප වෙන්නේ ලෝභේ තමයි හේතුකාරණ. අපේ මහබෝධි සත්වේ කලා වෛද්‍යවරයෙක් වෙලා රජුරෝ ළඟට ගිහිල්ලා රජතුමාගේ රෝග නිදාන අහන රජුරෝ කියන්නේ. නම කොහොම හරි අහනවා. අහනකොට ඔය කියනවා මෙන්න මෙහෙම තරුණෙක් ආවා කාමනීත කියන ජාතකයේ. ඊට පස්සේ කියනවා රජතුමනි දැන් ওই රාජ්‍ය තුන අල්ලගෙන තුන මේකයි රාජ්‍ය හතරක්. එතකොට ඔය තැටි හරන් තැටි හතරක බක් කනවද? ඇඳවල් හතරක බුදිනවද? ඊළඟට භාජන හතරකින් වතුර බොනවද කියලා ඇහුවා. එහෙම නෑ කිව්වා. ඒ නිසා මේ ලෝභය, කාමය, ආසාව මනුස්සයාට අයහපත පිණිස පවතින හැටි එතුමා දහම් දෙසුවා. එතුමා ඒවා මානසිකාර කර කර යනකොට එතුමාගේ හිත එකඟ වෙලා එතුමාගේ හිත ධ්‍යාන බවට පත් වුණා. ධ්‍යාන සැපයට ගියා. අර රජතුමාගේ දෝෂයක් දුර වෙලා ගියා. ලෝභේ ආදීනව කතා කළා. එනිසා ලෝභේ ආදීනව කතා කළා. ඉතින් එතුමා සුව වුණා. එතකොට ලෝභේ ආදීනව සිහි කිරීම ලෝභකම නිසා නිරේ තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ සහ මේ දුක්ඛිත සංසාරේ දුක් විඳින්නේ ලෝභේ දුරු කරපු මිනිසුද ලෝභේ තිබ්බ මිනිසුද කියලා තමන් බලන්න. ඉතින් අපි කොච්චර කලින් ජීවිතවල මේ බඩු මුට්ටු ඇඳුම් පැළඳුම් ගේ දොර ඉඩකඩම් වලට ලෝභ කුම්මෙහි කමෙන් ඉන්න ඇතිද? ඒ ඔක්කොම අතහැරලා ගියානේ. දැන් නෑනේ දැන් මොකෝ. එහෙනම් දැන් තියෙනේ වට මොකද වෙන්නේ? මේවත් අත්හැර ගන්න වෙනව නේද? ඉතින් ඒ නිසා මේ මේ අභිජ්ජා විසම ලෝභේ ඉතින් සමහර එක දෙයක් අත්හරිනවා තව දෙයක් අල්ලගෙන. සමහරලාට ඔක්කොම අත්හැරලා ඇවිල්ලා නිලතලයක් හරි අල්ලගන්නවා. අර වඳුරගේ ලාටු වලට ඇලුන වඳුරා එක අතක් ගහලා ඒක අත්හැරගන්න කියලා තව අතක් අල්ලනවා අර කොහොල්ල ඇටිකේ. මේ විදිහට ඇලි ඇලීම ඉන්න ඔය විදිහට අපි එකින් ගෙවල් දොරවල් දුක් වැඩි කියලා පන්සලට අසපුවට විහෙරට එනවා. ඇවිල්ලා එදන මොකකට හරි ඇල්ලෙනවා. ඉතින් කොහොම කොහොම හරි ඔය හැමදැනම ඇලි ඇලි යනවා. මොනව කරන්නද සංසාරේ? ඉතින් විෂම ලෝභය ගැනත් වචනයක් කතා කරමු. විෂම ලෝභය කියන එක ගැන අපි කතා කළා. නොසුදුසු
කියන්නේ අනුන්ගේ දේවල් වලට විෂම ලෝභය කියන එක අධර්ම රාගයේ විෂම ලෝභය ප්‍රබල වෙනවා මනුෂ්‍යයාගේ ආයස අඩු වෙනකොට. ඒ නිසා තමයි කසාදේදී සහ රාගයේදී සම්මත ඉක්මවලා යනවා. ලෝකයේ තියෙන සම්මත ඉක්මව අසම්මත විදියට රාගය, ලෝභය, ආසාව, විවාහ ඒව සිද්ධ වෙනවා. ඒකට කියන්නේ අධර්ම රාගයේ විෂම ලෝභය බලවත් වුණා කියලා. ඒතකොට මනුෂ්‍යයාගේ ආයස අඩු වෙලා යනවා. බුද්ධ කාලේ සෝරේය කියන සිටුවරයාට කච්චාන මහරහතන් වහන්සේ වගේ උතුම් රහතන් වහන්සේ නමක් නැත්නම් අනිතක පිරිමි ශරීරය. ඒ ශරීරය දැකලා මේ රන්වන් පැහැයට පෙරේතකම හටගත්තනි. අවසානයේ ලිංග විපර්යාසයට ලක් වුණා. ඒ රහතන් වහන්සේ ගැන හිතපු ලෝභයට ඒකට කියන විෂම ලෝභය. ඉතින් මේ වගේ අනුන්ගේ නෝනලා, අනුන්ගේ වස්තු, අනුන්ගේ දේවල් ඉතින් මේවා මට හොඳ නෑ කියලා හිතර ගන්න. ඉතින් වෙලාවේ හැටියට අපි මේවා දුරු කරගන්න හැටි කතා කළොත් දැන් උපමා උපමේ වශයෙන් විස්තර කරනවා නම් තවත් ගොඩක් දේවල් තියෙනවා. දැන් අපිට ඔය එක විස්තරයක් දැනගන්න ලැබුණා. එක කාන්තාවක් අන්‍යාගමිකව ඉපදිලා එයාට ධර්මය අහන්න බෑ, සංඝයාගෙන් බණක් අහන්න යන්න බෑ. ඉපදිලා තියෙන අන්‍යාගමික නමුත් බුද්ධ ශාසනයට කැමති, නමුත් කිසිම ආගමික පරිසරයක් හැදෙන්නේ නැහැ. නමුත් එයාට පෙනිලා තියෙනවා කලින් ජීවිතේ එක්තරා ජීවිතයක හාමුදුරු නම මේ චාටුවෙන් රවට්ටගෙන සිවුරු අරවලා තියෙනවා. එතකොට ඒකට කියන්නේ මොන ලෝභයද? විෂම ලෝභය. භික්ෂුන් වහන්සේ නමක් කෙරෙහි ඒ වගේ දෙයක් ඇති වෙනවා කියන්නේ විෂම ලෝභය. ගරුකල යුතු තැනක් නැතන. ඉතින් කොහොම හරි මේ අභිජ්ජා විෂම ලෝභය කියන එක දුරු කරන්න තියෙන්නේ අනිත්‍ය සංඥාව වැඩිවීමෙන්, දුක්ඛ සංඥා වැඩිවීමෙන්, අනාත්ම සංඥා වැඩිවීමෙන්. මේව වෙනස් වෙනවා, අතහැරලා යන්න සිද්ධ වෙනවා, ස්ථිර නෑ කියලා. ඊළඟ කාමයේ ආදීනව මෙනෙහි කිරීමේ මේක හුලුවත්තක් වගේ, මේක මස් කටුවක් වගේ, හීනයක් වගේ, ගිනි අඟුරු වලක් වගේ කියලා කාමයේ ආදීනව සිහි කිරීම. ඊළඟ තමන්ගේ කයේ තියෙන ආදීනව සීකරීම, නව ජීවිතක භාවනා, අසුභ භාවනාදී සතිපට්ඨාන භාවනා පුරුදු කිරීම. ඊළඟ මරණ සතිය සීකරීම, මේවා අතහැරලා යන්න සිද්ධ වෙනවා කියලා. ඊළඟට පින්පව් විශ්වාස කිරීම, මිනිසුන්ගේ ලස්සන, කැත, දියුණු බව, දුප්පත් බව, හොඳ ගෙවල් තියෙනවා, මේ කර්මානුරූපවයි ලැබෙන්නේ කියලා පින්පව් විශ්වාස කරන්න ඕන. ඊළඟට සන්තුට්ඨිතාවේ, ලද දෙයින් සතුටු වීම පුරුදු කරන්න ඕන. මේ වාගේ ಗುಣධර්ම පුරුදු කරන්න ඕන. තමන්ගේ කෙලෙස් දැක දැක ඉස්සල්ලාම කරන්න ඕන. තමන්ගේ ඇතුලේ තියෙන කෙලෙස් ටික තමන්ව පේන්න ඕන. ඔන්න වෙලාවේ හැටියට අභිජ්ජා විෂම ලෝභයේ කියන එකෙන් හිත කිලිටි වෙන ආකාරය ගැන වෙලාවේ හැටියට කතා කළා. අපිට ඉදිරියටත් අපි මේ දහම් සාකච්ඡාවේ අවස්ථාව ලැබෙන විදිහට අපේ හිත තේරුම් ගන්න විදිහ ගැන සාකච්ඡා කරමු. ඉතින් ඔබෙත් මගෙත් හිතවල තියෙන අභිජ්ජා විෂම ලෝභයේ දුරුවීම පිණිසම මෙතෙක් මේ ධර්ම දාණයෙන් රැස්වුණු පින හේතු වාසනාම වේවා. ඉතින් පින්වතුනි, සිතක් පිරිසුදු කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි කතා කළේ. ඉතින් රැස්වුණ සියලුම පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්මදායකත්වයේ සැලසූ පින්වත් බුද්ධික නිරංජන් මහත්මා නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට, සීලවතී මහත්මියගේ මියගේ දෙමව්පියන් වන කරුණාවතී මෑණියන්ට, ගුණසේකර පියාණන්ට, ආර්යවංශ විජේසූරිය සොහිරාට පින් අනුමෝදන් කරනවා. ගාමිණී මහත්මා නමින් මිය පරලෝකයේ ගිය දෙමව්පියන් වන එන්නේ ජේන් ඕනා මෑණියන්ට සහ කරෝලිස් පියාණන්ට, මියගේ නිමල් පේමසිරි සොහිරාට පින් අනුමෝදන් කරනවා. ඔබ නමිනුත් මිය පරලෝකයේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වී පරලෝ සැපයට පත් වේවා. ගෞතම බුද්ධ ශාසනය අපිට මේ විදිහට ධර්මය අහන්න, ඒ දහං ඇසුර අපිට ලබලා දුන්න අපගේ ගුරු දෙවිඳුන්ට නිදුක් නිරෝගී දිගාසිරි ධර්මාවබෝධයම වේවා. සියලු සංඝරුවනට, සිල් මාතාවරුන්ට ධර්මාවබෝධයම වේවා. ධර්මදායකත්වයේ දරූ මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා බුද්ධික නිරංජන් මහත්මා, එම මහත්මාගේ බිරිඳ වන සුමුදු වින්දියා මහත්මිය, දරුවන් වන රණුන් රණුත් වින්සර, සෙනුත් දින්සර කියන දරුවන් දෙදෙනාට මේ පින් අනුමෝදන් වේවා. තුනුරුවන් සරණින් කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයත්,
ඒවාගේ රණු තුන්සර සිනුත් දින්සර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, ආශිර්වාද වේවා. ඒවාගේ බුද්ධික මහත්මාගේ දෙමව්පියන් ගාමිණී පත්මසිරි පියාට, සීලවති විජේසූරිය මෑණියන්ට, ශ්‍රීමාල් රංජන් සොහිරාට, පවුලේ සැමට, සුමුදු වින්ද්‍යා මහත්මියගේ දෙමව්පියන් වන ඉන්දුමති මවට, සෙනවිරත්න පියාට, පවුලේ සැමට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුලේ සියලු දෙනාට සියලු යහපත වේවා. ඒවගේ මේ හිතේ ඇතිවන චිත්තෝපක්ලේශ දුරු කරගෙන ලස්සන හිතකින්, සුන්දර හිතකින්, පිවිතුරු පවිත්‍ර හිතකින් ගෞතම ශාසනයේ පිහිටලා බණ්ඩ වාසනාව ලැබීවා කියලා පින් පමුණවනවා. ඔබ අප කාටත් මව් දෙමව්පිය ඥාති බන්ධු මිත්‍රාදීන් සියලු දෙනාට සසර දුකෙන් නිදහස් වෙන්න, හිත පිරිසුදු කරගන්න මේ පින් හේතු වාසනාම වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.